හදවතින්ම පිළිගන්නවා බොන්සයි ට්‍රෙසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම. අද මම තීරණය කරලා තිබ්බේ බොන්සයි සඳහා පැලයක් තෝරාගෙන ඒ බඳුන්ගත කරගන්න ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. නමුත් මේ වර්ෂාපතනය නිසා මට ඒකට සූදානම් වෙන්න කාලේ මදි වුණා. ඒ නිසා මා ළඟ දැනට සන්තකයේ තිබෙන ශාකයක් ප්‍රථම කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව ඔබට වීඩියෝවක් ගෙන එන්න මම තීරණය කළා. මේ ශාකයේ මට මීට අවුරුද්දකට විතර කලින් ලැබුණු ශාකයක්. මම මේක යමදෝරි ක්‍රමයට සොයාගත්ත ශාකයක්. යමදෝරි ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ ස්වභාවික මාධ්‍යයෙන් මුල් සමග රැගෙන එන ශාක. එසේම නැත්නම් ගලවාගෙන එන ශාක. ඉතින් මෙය නුග කුලේ ශාකයක්, ඇහැටු පැලයක්. මේ පැලේ මම ගෙනවිත් සාමාන්‍ය ලෙස පස් සහ වැලි මිශ්‍ර කරලා මම ඒ ශාකයට ගැලපෙන විදිහේ පස් මාධ්‍යයක සිටුවාගෙන වසරක් යනතුරු කිසිඳු කප්පාදුවක් හෝ වෙනත් නඩත්තුවක් නොකර මේ ප්‍රථම කප්පාදු කිරීම තමයි සිදු කරන්නේ. මේ ශාකය ගෙන එන විටත් මට මෙහි ඊටාත්ම ප්‍රමාණයෙන් මහත කඳක් සහිත ශාකයක් විදිහටයි මට මේ ශාකය ලැබුණේ. ඉතින් ඔය ඔබට පෙනෙන දිගැටි අතු මම මේ මැදින් කපා ගෙනවිත් තමයි සිටුවුවේ. එහි ආපු රිකිලි මත දැනට පත්‍ර වර්ධනය වෙලා තියෙනවා. ඒ පත්‍ර අද දිනේදී මා ওই විදියට කප්පාදු කරන්නේ. මුලින්ම මට මේ ගහේ හැඩතලය හඳුනාගත යුතුයි. ඒ නිසායි මුලින්ම සියලුම පත්‍ර ඉවත් කරන්නේ. ඒ වගේම මේ පත්‍ර ඉවත් කිරීම තුල අපට අමතර වාසියකුත් ලැබෙනවා. ඒ පිළිබඳව මම ඔබට පසුව පැහැදිලිවම වීඩියෝවක් ගෙන එන්නම්. ඔය පත්‍ර කප්පාදු කිරීමේදී අපට පත්‍ර කුඩා කරගැනීමේ හැකියාව ලැබෙනවා. එයට ලබා දෙන අමතර පොහොර වැදගත්. නමුත් ඊට අමතරව අප ඒ කප්පාදුව තුලිනුත් පත්‍ර කුඩා කරගන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙනවා. ඒ වගේ මම ඔය සියලුම අතුවල ඉදිරියට තිබෙන අමතර අතු කැබැල්ල කපා ඉවත් කරනවා. විශේෂයෙන්ම බොන්සයි කලාවේදී අප නිර්මාණය කරන්නේ කුරු ගසක්. ඒ කුරු ගසකදී කිසිම අවස්ථාවක විශාල ශාකයක් කප්පාදු කර අතුගත් ආකාරයේ නිර්මාණයේදී අපිට අවාසි සහගතයි. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ඒ කෙලින් ගමන් කරන අත්තේ ආපු අමතර අතු විදිහට කුඩා අතු නිර්මාණය කිරීමට. ඒ වගේම මේ ශාකයේ මට අමතර වාසියක් ලෙස ස්වභාවිකව දිරුමක් මේ ඔබට පේනවා. දැන් මම කප්පාදු කරන ස්ථානයේ ස්වභාවික දිරුමක් ලැබිලා තියෙනවා. ඒ දිරුමත් අපි මේ නිර්මාණය ලස්සන කරගන්න උපයෝග කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ නිර්මාණය මේ ශාක පත්‍ර ඉවත් කිරීමෙන් අනතුරුව තීරණය කරන්නේ මෙය බ්‍රූම් ස්ටයිල්. එසේත් නැත්නම් කොස්සක හැඩයට සමාන වූ බොන්සායි නිර්මාණ ක්‍රමයක් තිබෙනවා. ඒ නිර්මාණයක් ලෙස මේ ශාකයේ ඉදිරියට මට නිර්මාණය කරගෙන යා හැකි. ශනිකව බොන්සායි කිරීමට මා කිසිසේත්ම උත්සාහ නොකරන බොන්සායි නිර්මාණකරුවෙක් වශයෙන් වෙනත් අයෙකුට මේ ශාකය ලැබුණා නම් මේ තිබෙන තත්ත්වයනොත් බොන්සායි ශාකයක් විදිහට ප්‍රකාශ කරන්න ඉඩ තිබුණා. පැතලි භාජනයකට දාන්න මේ තියෙන මේ ශාකයේ තිබෙන මේ දැනට පෙනෙන ආකාරයත් සමහරකට නම් සෑහීමටපත් වෙන්න පුළුවන්. නමුත් මට මේ ශාකයේ තව වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ප්‍රථම අවස්ථාව විදිහට ඔන්න ඔය ආකාරයට මම සියලු පත්‍ර ඉවත් කරලා අමතර අතු කපා ඉවත් කරලා දැන් නිරීක්ෂණය කරන්නේ මෙහි කම්බි උපයෝග කරගෙන අතුවල යම් යම් හැඩතල වෙනස් කළ යුතුද කියන එකයි නිරීක්ෂණය කරන්නේ. ඒ අනුව අපට මෙහි හෙඩ් එකක් එහෙම නැත්නම් ඉහළ අත්තක් තවමත් එම නිර්මාණයේ තවම අපට දක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අර පැත්තට ගිහින් තියෙන අර අතු වැඩියෙන් බෙදිච්ච ශාක අත්ත මම ඉහළට ඔසවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොන්සයි නිර්මාණයකදී අංශක 45 කෝණයට අතු සකස් කිරීම ගොඩාක් නිර්මාණවලදී අපි සිදු කරනවා. ඉතින් මේ මම කම්බි කරන්නේ එහෙම නැත්නම් වයරින් කරන්නේ මේ අතුවල අංශක 45 කෝණය ලබා ගන්න. මේ මුල් අවස්ථාවේම සිදු කළොත් ඉදිරියේදී පහසුයි මට ඉදිරි කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඉතින් මේ සියලුම අතු මම වයරින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මේ වෙලාවට සෑහීමටපත් වෙන්න ඒ වගේ මේ වෙනමට මට ඒ අවශ්‍ය හැඩතල ලබාගත යුතු අතු කිහිපයක් පමණයි මම මේ වෙලාවේදී ඒ අදාළ ආකාරයට වයරින් කිරීම සිදු කරන්නේ. ඒ වගේම මේ ශාකය මම උත්සාහ කරනවා වසර 3ක් වගේ කාලයක් ඇතුළත නිර්මාණය අවසන් කරන්න. මොකද මට මේක බෙනිෆිට් එකක් වෙලා තියෙනවා. මේ ශාකය ලැබෙන විටත් මෙහි ඉහළට යන අත්ත කැඩිලා ගිහිල්ලා එතන දිරුමකුත් හැදිලා අමතර අතු කිහිපයකුත් බෙදිලා තමයි මට මේ ගහ ලැබුණේ. ඉතින් ඊටාම අපහසුයෙන් ඔය ශාකේ ගලවගත්තේ. තල් ගහක තිබිලා මම ඔය ගහ හොයාගත්තේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තාම පරිස්සමෙන් අත්ත නැමීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔබට මේ වෙලාවේදී තවත් කාරණයක් කියන්න ඕනේ. මෙම වීඩියෝ නරඹන විට ඔබට සමහර විට යම්කිසි ගැටලුවක් පැන නැගෙනවා ඇති. මම වැඩි වශයෙන් වම් අත පමණක් උපයෝගී කරගෙන මේ කාර්යය නියැලෙනවා. ඇත්ත වශයෙන්ම අනුකම්පාව ලබා ගැනීම උදෙසා නෙවෙයි මේක කියන්නේ. නැත්තම් ඔබ මෙහිදී වැරදි අවබෝධයක් ලබා ගනීවි මේ කම්බි කරන ක්‍රමයේ පිළිබඳව. මගේ දකුණු අතේ යම්කිසි ගැටලුවක් තිබෙනවා. ආදිසි අනතුරකින් සිදු වුණු ආපදාවක්. ඒ නිසා මම කම්බි කරන විදිහ ගැන ඔබ සැලකිලිමත් වෙන්න එපා. ඔබ අත් දෙකම උපයෝගී කරගෙන ශාකයේ උපරිම ආරක්ෂා කරගෙන ඒ කම්බිය ඔතන ස්ථානයට පහලින් තමන්ගේ අනිත් අතින් තදින් අල්ලාගෙන කම්බිය ඔය අංශක 45 කෝණයට ඉහළට පහළ සිට ඔතාගෙන එන්න. ඒ වගේම ඒ ඔතන්න ආරම්භ කරන ස්ථානයට පහලින් තදින් වටයක් දෙකක් කම්බිය ඔතාගෙන ඉදිරියට ඉහළට ඔතාගෙන යන්න. ඔය මම පෙන්නන අත් පසකට හැරී තිබුණු අත්තක් මම එය මුදුන් අත්ත ලෙස මේ නිර්මාණයේදී උපයෝග කරගන්නවා. ඒ නිසයි ඒ අත්ත ඒ මම කම්බි කරපු කම්බියෙන් ඒ අදාළ හැඩය ලබා ගන්න බැරි නිසා අමතර කම්බියක් උපයෝග කරගෙන ඔය ආකාරයට ඉහළට ඔසවා ගත්තා. ඉතින් දැන් මේ ශාකය කප්පාදු කරගෙන කම්බි ඔතලා ඉවරයි. ඉතින් දැන් මේ ශාකය දවස් කිහිපයක් මද ඉහිළු එළියේ එසේ නැත්නම් ආලෝකය නොමැති ස්ථානයක තබලා යාන්තමින් දළු වෙනකොට නැවත ආලෝකයට හිරු එළියට හුරු කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම මේ ශාකයේ කම්බියේ තියෙන අනතුරුව හොඳින් කඳ තෙමීම සිදු කළ යුතුයමයි. නැත්නම් අතු මැරී යාමට ගොඩාක් දුරට අවස්ථාව තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පළවෙනි ශාක කප්පාදුව ඔයාලට ගෙනාවේ. මෙහි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වගේම ඊට අමතරව දැනගන්න දෙයක් තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම මේ සියලු දේවල් වලට ඔයාලට උත්තර දෙන්න ලෑස්ති. ඒ වගේම මාව subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔයාලා සියලු දෙනාගේම දිරිගැන්වීම මේ කාර්යය මට ඉස්සරහට කරගෙන යන්න මහඟු රුකුලක් වෙන බව අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. ඉතින් මල් ළඟ ශාක විශාල ප්‍රමාණයක් තිබෙනවා. එකින් එකට ශාක නඩත්තු කරන ආකාරය පිළිබඳව මම ඔබව දැනුවත් කිරීමට සූදානම්. එහෙනම් සමුගන්නම් ඔබෙන් අදට